හරමානු ශාසනාව වැඩමවා හිඳින ගෞරවනය දේශකයණන් වහන්සේ කුරුවට වතුයාය ශ්‍රී අභිනවාරාමාධහිපපාති කුරුවිට ශාසනාරක්ෂක බලමණ්ඩලේ ප්‍රධාන ලේඛකාධහිකාරී විශ්්‍රාමලත් පරිවනාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පෝජය පාද හේනේ පොළ සුමන ජෝති ස්වාමීන් වහන්සේ. ධර්මදශනාවේ දායකත්වයන් නාවල ගල්පොත්තපාර R.Pී චමිත් දිල්ෂාන් සමඟ අමිල උමේෂ් පිින්වන්ත දෙපොල, නුගේගොඩ උඩහමුල්ල ඥානා උඩුගම කොරාල මැතිනය, නුගේගොඩ රේල්වේ ඇවනයුහි රෝහිනිී ජයවර්ධන මැතිනිය ප්‍රධාන පිරිස. සැදැවතුනි ධර්මස්ත්‍රවනය සඳහා, තිසාරණ සහිත පංචසේලය සමාදැන්වීමට අපි නමස්කාරය කියමු අවසරයි ස්වාමන් වහන්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස භගවතෝ අරහතෝ

දම්මං සරණංගච්ඡාමි සංගං සරනං ගච්චහාමි සංගන් සරණංගච්ඡාමේ ලෘතියම්පි බුද්ධන් සරනං ගච්චහාමී දතියම්පි බුද්ධන් සරණංගච්ඡාමි ලෘතියම්පි දම්මං සරනං ගච්ච දතියම්පි ධහමන් සරණංගච්චා දතියම්පි සංගං සරනංගච්චහාමී දතියම්පි සංගංසරණංගච්චාමී පතියම්පි බුද්ධන් සරනංග ततियं पे बुद्धं शरणं गच्छामि ततियं पि धम्मं शरणं गच्छामि මී තතියම්පි දමන් සරණං ගච්ඡාමි පතියම්පි සංගන් සරනං ගච්චහාමි තතියම්පි සංගන් සරණං ගච්චා සරනගමනං සම්පන්නන් ආමබන්තේ පනතිපාතා බිර මනී සික්කහ පදන් සමන් පානාතිපාතා වරමනී සික්කා පදන් සමාධයා අදනාධන වේරමනී සික්කහපදන් සමාධයාමි අද අදාන වරමනී සික්කාපදන් සමාධයාම වාමේසු මිචි චාචාරාවිරමනී සික්කහපදන් සමාධයාමි කාමේසු මිච්චාචාරාවරමණී සික්කාපදන් සමාධයාමින් මසාවාදාවිරමනී සික්කහපදන් සමාධයාමි මසාවාදාවරමණී සික්කාාපදන් සමාධියයාම දුුරාමීරය මං ජය පමාදට්ටා නාවරමනී සික්කාපදන් සමාධයාමී සුරමේරය මජ්්‍ය පමාදට්ටා නාවරමනී සිකාපදන් සමාධිය තිසාරණීන සද්ධින් පංච සීලං දම් මං සාධකන් සුරක්කෙතංකත්වා. අපමාදීන සම්පාදිී තබබම් ආමබන්තේ සාධෝ සාධෝසාදුු සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චංතුදීවතා සද්ධම්මං නිරාජස්ස සුනන්තු සද්දමොක්කදන් දම්මසවෙන කාලු බදන්තා දම්ම සවෙනකාලු අයං බදන්තා දම්ම සවෙනකාලු අයං භදන්ත නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවැතු අරහතු සම්මාසම්බුද්ධස්ස මිත්තාය භික්හවීචිත විමුක්තියා ආසීවිතාය භාවිතායේ බහුලීකතායේ යානිිකතාය වත්තු කතායේ, අනුටහිතාය පරචිතය සුසමාරද්ධාය ඒකා දසනි සංසා පාටිකංකාති ශ්‍රද්ධා සම්පන්න පින්වත්නී ඔබ හැම දෙනාම දැම්මේ සූදානං වෙන්නේ අදට නියමිත ශ්‍රී ලංකා ගුවන් විදිලි සංස්ථාව මගින් ටපුරා ලුවපුරා සැදහැවතුන්ගේ ධර්මඥඥානය වැඩිදිවුණු කර ගැනීම සඳහත්ඒ වගේම මෙලොව පරලොව යහපද සලසා ගැනීම සඳහත් නිර්වානාව බෝධය ලබා ගැනීම සඳහාත් අරමුණු කරගෙන විසරුවාහර වු ලබන ධර්ම දේශනාවකට සවන්දීමට අද ධර්මදේශනාවේ දායකත්වය දරන ඒ පින්වත් සීරු දෙනාටමත් ඒ පින්නතුම් බලාපපුොරොත්වෙන මියගිය ආදී සීරු ඥාතීන්ද්‍ර පින්දීමටත් එ සීරු දෙනාටම සෙත් ප්‍රාථනා කිරීමටත් මේ ධර්ම දේශනා පින්කම සිදුකරුන් ලබනෝ. අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට ම තබා ගණටය දනේ අංගුත්‍රනිකායේ ඒකා දශක නිපාතයේ මෙිත්තානි සංස සූත්‍රය පින්වත්නී දිනපතාම ගුවන් විදිලී සංස්ථාවෙන් ප්‍රචාරය කරුන් ලබන ධර්ම දේශනා සඳහා සවන්දින ඔබ බොහම ශ්‍රද්ධාවෙන් යුක්තව දහම් කරුණු දැනකයාගෙන තමන්ගේ ජීවිතය සාර්ථකර ගැනීම සඳහා දෙැහැමි ජීවිතයක් ගොඩනගා ගැනීම සඳහා. අප්‍රමාන වේසක් දරාගන්නා අතරේ. මේ ධර්ම දේශනා තුළින් ඒ සඳහා හුමනා කරන්න මඟ පෙන්වීම නිවැරදිව ලබාගන්නටේ දෙනවා. ඒ අනුව මේ සිදුකරුන් ලබන සේවය සුවිශේෂී ධර්මපපචාරක අටත්ක් වෙනවා ශ්‍රී ලංකාවේ ජනතාව පමණක් නෙමී ලෝකවාසී ජනතාව මේ ධර්මශ්‍රවනයට සිදු කරලා ශ්‍රී ලංකා ගුවන් සාස්ථා මගින් සිදු කරන ලබන මේ දේශනාවලට සවන්දීල බොහෝ කොට තමන්ගේ ධර්මක් ඥානයන් දෙවුණු පවුණු කරගන්නවා එවගේම ආගමානකූල ජීවිතයට හුරුවමින් අධ්‍යාත්මික සංවර්ධනයක් ඇතිකරගෙන තමන්ගේ ජීවිතයේ දෙලොව යහපද සලස්සා ගණට උනන්දේනෝ එහම කල්පනා කරගෙන තිලෝගුරු බුදුපියාන් වහන්සේ විසින් ලෝක සත්වයාට බොහොම කරුණාවින් මෛත්‍රීෙන් යුක්තව දේශනාකොට වදාල මෝහේ දුරු කරගැනීම සඳහා මෝහාන්ද කාරීන් මිදීම සඳහා ධර්ම අවබෝධය ප්‍රඥාව පහළ කර ගැනීම සඳහා හේතුවෙන මේ ධර්ම දේශනා හොඳින් අවබෝධ කරගෙන අසල දැනගෙන තමන්ගේ ජීවිතය දෙලොවයහපත සලසාගන්න හැටියට අපි මුලිම් කරුණාවෙන් සුහිපත් කරුන් ලබනො. බුදුපියාන් වහන්සේ විසින් මේ මෙත්තානි සංස සූත්‍රය දේශනා කරන්නට යෙදිච්ච කාරණාවත් තිබෙනවා බුදුපාන් වහන්සේ මහා සංගරත්නයක් සමග කොසොල් දනවවේ ජනපද චාරිකාවක වඩින අවස්ථාවේ දුටු සිද්ධියක් පදනම් කරගෙනයි මේ මිත්තානි සංස සූත්‍රයේ දේශනා කරන්ටේදනි දී උන්වහන්සේ දකිනවා ලැව් ගින්නකට හසුවෙලා විශාල දැව කඳ ගින්නෙන් පිලිස්සෙන ආකාරය මේ අවස්ථාවේදී උන්වහන්සේ සමග මේ ජනපද චාරිකාවේ තවක් භික්‍ෂූන් වහන්සේලා බොහෝ පිළිසක් වැඩමකරන්තයේේදනා භික්ෂූන් වහන්සේලා අබිමුකේහි උන්වහන්සේලා අරමුණු කරගෙන එවගේම මෙම ගිනි කන්ද උපයෝගි කරගෙන අගගි කන්දෝපම කියන සූත්‍රය දේශනා කරන්ටේ දුණා අගගි කන්දෝපම සූත්‍රයේ අදහස තමයි පොදු දේපල පරිහරණය කිරීම සඳහා දෙනු ලබන උපදේශය. සග සතු දේපලක් කෙලා කියන්න පොදු දේපලක්. එවගේම ජන සතු දේපල කෙලක්කන්න පොදු දේපල මේ පොදු දේපල පරිහරණයේදී බොහම අවංකව එවගේම ඒ පිළිබඳව හොඳ හැඟීමකින් යුක්තව සිද්ධ කරන්නට කියන එක උන්වහන්සේ අවධාරණය කරනවා සගසතු දේපලත් ඒමයි සංගයා විසයහි ලැබෙන මොනොයන් හෝ දෙයක් පරිහරණීදී බුදුපියාන් වහන්සේ පෙන්වාදීපු සාංගීක ප්‍රතිපදාවත් තිබෙනවා. ඒ සාංහිික ප්‍රතිපදාව තුළ අරතවත් වෙන්නේ බෙදා හදාගෙන කැප හරුප් ලෙස ඒ දේපල පරිහරණය කිරීම. ඒ සඳහා භික්‍ෂූන් වහන් සේලා යොමු කොල්ල තිබෙනවා. විශේෂයෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්්‍යයාදී කියන මූලික වසයෙන් ඒ සිව්පසයත්. ඒට අමතරව සම්බුද්ධ ශාශනය වෙනමෙන් ලැබෙන නොයෙක් විදිහේ පූජාවන් පරිත්‍යාගයන් බොහොමයක් බුද්ධකාලයේ සිට ඇතිවුණ මේ දක්වාම ඒ ඒ අවස්ථාවන් වොලදී සුදුසුලෙස ඒ අනු දැන වදාරල තිබෙනව බුදුපාන් වහන්සේ විසින් පිළිගන්නා හැටියට. ඒ ලැබෙන සියලු දේවල් ඉතාම සාධාරණව ඒ සාංගීක ප්‍රතිපදාව අනුව බෙදා හදාගෙන පරිහරණ කිරීම පිළිබඳව සුවිසේෂී දේශනාවක් බුදුපියාන් වහන්සේ විසින් දේශනා කළ තිබෙනවා. අගේ කන්දෝපම සූත්‍රයේ මූලික වසේම ගැනෙන්න්නේ ඒ පොද්දු පරිහරණය කිරීම පිළිබඳව ලෝකයාට දෙන පණිවිඩයක්. ඇතවසේම පොදු දේපල පරිහරණයේදී අපි බොහෝදුරට පරිෂ්සං වන්නට ඕනේ ොක දේව පෞද්ගැලි කත්වයට නැඹුරු කරගන්නට හොඳනෑ. රාජ්‍ය දේපලක් වෙන්ඩ පුළුවන් ශාෂනිික දේපලක් වෙනට පුළුවන්. එවගේම විවිධ සමිති සමාගංවොල තිබෙන යම්යම් දේපල වෙනට පුළුවන්. ඒවාත් සාමූහික වසයෙන් පරිහරණය කිරීම සඳහා ලැබිච්ච දේවල්. ඒ සාමූහික පරිහරණය කරන දේවල් කිසි සේත්ම පෞද්ගලිකව පරිහරණයට ගැනීම සුදුසු නැහැ. පෞද්ගලික පරිහරණය තුළින් අර පොදු තත්වය මිදිලා බොහෝ දෙනෙකුට සැලසෙන සේවය එවගේ බොහෝ දෙනෙකුගේ පරිහරණය පිණිස තිබෙන වත්කම් නිසියාකාරව බිදී නොයන කල යම්යම් ගැටලු ආරවුල් ඇතිවෙනා විතරක් නෙමී ඒ කාග්‍රතාවයට යම් සංවිධානයක එවාගේම යං ආයතනයක ඒ ආග්‍රතාවයටත් ඒවා නැතිවීම පි ඒකාග්‍රතාවේ නැතිව පිණිස හේතුවෙනවා එයින් විශාල වසයෙන් හානියක් විනාශයක් සිද්ධ වෙන්නේ. එනිසා බුදුපියාන් වහන්සේ මහා සංගරත්නයට දේශනා කරනවා මේ අගෙක් කන්දෝපම සූත්‍රයේ ඇසුරෙන්. පොදු දේපල කොහොමද රිහරණය කරන්නේ පොදු බව කොහොමද අපි රැකගන්නේ විශේසයේම සාංගිහික ක්‍රමවේදය කොහොම ද අරථවත් කරවන්න ඒ සාංගිහි ක්‍රමවේදය තුළින් අපි කොහොමද ලැබෙන දේ හරියාකාරව බෙදන විදිහට ඒ වගේම ඒවා නිවැරදි විදිහට යුදන්නේ කොහොමද එයින් වැඩි පලදාවක් කොහොමද සලසාගන්නේ කියන එක ිබඳව අවබෝධයක් තමයි මේ අගග කන්දෝප්ම සූත්‍රයෙන් ලබාද ලබන්න එ අනුව මේ ධර්ම දේශනාව සිදුකරාට පස්සේ එය ඇසු ඇතැම් භික්ෂූන්සිවුරු හැර යන්නට තීරණය කළා එහි සඳහන් වෙනවා ඇතැම්භික්‍ෂූන් ලේවමනය කරමින් දේශනාව තැතිගත්ත බව ඒ තරමට පොදුදේපල නිසියාකාරව පරිහරණය කරන ආකාරය පිළිබඳවයි මේ සම්බන්ධයෙන් බුදුපියාන් වහන්සේ දේශනා කළේ භික්‍ෂූන් සිවුරු හැරලා නැවත ගිහි ජීවිතයට යනට ගියා ඒ අතර භික්‍ෂූන් මේ දේශනාව අහපු තවත් භික්‍ෂූන් සංක්‍යාවක් රහත් බාවට පත්වනා මේ දේශනාව අහගෙන හිටපු දෙවිවරු මේ දේශනාව දැන ඉගෙනගෙන භික්‍ෂූන්ට ඇසෙනසේ සෙනසුන්වල අවට රාත්‍රයේදී නැවත ප්‍රකාශ කරන්නට පටන් ගත්තා. මෙ ශ්‍රවණය වූ භික්‍ෂූන් වහන්සේලා මහනදම් පිරීම දුස්කරයි කියන හැඟීමකටාව. එහම සලකාගෙන භික්ෂූන් වහන්සේලා ගිහිගෙට යන්නට සවුරු හැර යනට කටයුතු කළා. මේ තත්කය ආනන්ද ස්වාමීන් වහන්සේ විසින්. බුදුරයන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනී තතාගතයන් වහන්සේ අරග්්‍යෙක් කන්දෝප්ම සූත්‍රය දේශනා කරපු දෞසේ ඉඳලා. බිස්සූන්ගේ යම්කිෙහි තැතිගැන්මක්. භක්ෂෝපයක් ඇති වෙලා තිබෙනවා. කොහොමදාපී මිච්චර භයානක වැඩක් අප සිදු කරන්නේ පුතැක් ජන අය හැටියට යම්යම් දුරෝලතා ඇතිවෙන්ඩ පුළුවන් එහෙමනං අපිට මේ ප්‍රතිපදාව කරන්න පුළුවන් කමක් නෑ. එනිසා අපිට මේ සිවරු හැර යන්නට කල්පනා කරනවායි කියලා ආනන්ද ස්වාමින් වහන්සේට දැනගන්ඩ ලැබුණ මේ බව බුදුපියාන් වහන්සේට ප්‍රකාශකාට පස්සේ. උන්වහන්සේ ආනන්ද හාමුදුරු බුදුපියාන් වහන්සේට මතක්කන්න ස්වාමීණී භික්‍ෂූන් මෙහෙම කළබලවෙලා තිබෙනවා. උන්වහන්සේලාගේ සැනසීම පිණිස වෙන සූත්‍රයක් දේශනා කරන්නට කේලා ආනන්ස්වාමින් වහන්සේ බුදුපියන් වහන්සේ ඉල්ලා සිටිනවා. අන්න ඒ අනුව තමයි මෙම මෙත්තානි සංස සූත්‍රයේ දේශනා කරන්නට යෙදුනේ. මෙත්තා නිසංස සූත්‍රයේ අදහස වෙන්නේ සුළු වෙලාවක් හරි මෛත්‍රිය වැඩීමෙන් මෛත්‍රී සිත ප්‍රගුණ කිරීමෙන් ලබාගන්න ආනිසංසය බොහෝකොට අර සුළ සුළු අඩුපාඩු දුරු කරගැනීම සඳහාත්. එවගේ මෙලව යහපද සලසා ගැනීමත් එවගේම නිර්වාණාවබෝධය දක්වාම සැනසීම පිණිසත් හේතුවෙන බව මේ සූත්‍රයේදී දේශනා කරනවා මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා මහනිනි මෛත්‍රී සහගතව මෛත්‍රී භාවනාව දිහානයක් හැටියට සකස් කර ගන්නකොට ආසේවිතාය ඒ මෛත්‍රිය කරනට ආරම්භ කරන කෙනෙකුට භාවිතාය නැවත නැවත, මෛත්‍රිය වැඩීමෙන් කටයුතු කරන කෙනෙකුට බහුලී කතාය බහුල වසයෙන් මෛත්‍රිය වඩාවර්ධනය කරන කෙනෙකුට යානි කතාය ධාවනයට සූදානං වූ යානාවක් පරිද්දෙන් සූදානංව තබාගෙන මෛත්‍රිය වඩන විට වත්තුකතාය ගෙයක් ගොඩනගන්නට ගෙබිම සකස්කරගත්තාස සෑම විටම සකස්රත් මෛත්‍රී ධානයෙන් ඇතිකර ගැනීමෙන් කටයුතු කරනකොට අනුට්ටිතාය නිතර අවධියෙන් සිටින කෙනෙක් වගේ. මෛත්‍රියෙන් අවධකරගත් සිතින් වාසය කරන විට පරිචිතාය තමාගේ සිතට ඕනෑම අවස්ථාවක ෛ ධ්‍යාන සිත උපදවා ගන්නට හැකිවන තරමට පොහුණු කර ගැනීමෙන් සුසමා රද්ධාය අතට ගත්ත දෙයක් මෙ සෑම්විටම මෛත්‍රිය සූදානංව තබා ගැනීමෙන් තමන්ගේ කුසල චිත්තයන් වඩාවර්ධනය කරගන්නට පුළුවන් කම ලැබෙනෝ.ඒ වගේම ඒකා දසානි සංසා ඒ ක්‍රියාකාරකම අනුව එකොලොස් ආනිසංසයක් ලබාගන්නටත් පුළුවන් කමතිබෙනවා. තිබුදුපියාන් වහන්සේ මෙිත්තානි සංස සූත්‍ර දේශනාව භික්‍ෂූන් වහන්සේලාගේ තැතිගත් හිත් සුවපත් කර ගැනීම සඳහා. බියපත් සිත් සුවපත් කර ගැනීම සඳහා බොහොම විස්තරාත්මකව දේශනා කරනු ලබනවා. මෙත්තායි භික්කවේ චේතෝ විමුක්තියා. මහනිනි මෛත්‍රී දිහාන භාවනාව නිරන්තනීෙන් පුහුණු කරන්ට. සෑම අවස්ථාවකම මෛත්‍රී සිතුවෙලි ඇතිකරගැන කටහිුතු කරන්නට ආන්න එවිට පුළුවන්කම ලැබෙනවා ඔය විදිහේ ඇැතිගැනීමෙන් දුරුුවන්නට එවගේම යම්යම් දුරුවලතා ඇති වුනත් පුතක්ජන සිත්තුල ක්‍රියාකාරකම් තුළ ඒසිියල්ල ගටපත් කර ගැනීමටත් ඒ වගේමට වඩා ආනිසංසයක් ඇතිකර ගැනීමටත් ශක්තිමත් මෛත්‍රී සහග සිතක් ඇති කර ගණටත් මේ පාදක වෙනවා කියනමික් දේශනාව බුදුපියාන් වහන්සේ පෙන්වා දෙනකොට නැවතත් අර තැතිගත් බියටපත් භික්‍ෂන් වහන්සේලා එහෙමනං අපි මෛත්‍රී භාවනාව පුරුදු පහුණු කරනවායි මෛත්‍රයේ සිතුවෙලි අපි හිත්තුල ඇති කරගන්නවායි. මෛත්‍රයට අනුව ක්‍රියා කරනවාය කියන හැඟීමෙන් නැවත නැවතත් අර සිවුරු හැරයන්නට ඒදුන පිරිස් නැවතත් ප්‍රෝජ්ජාභූමියයට පත්වෙලා ඒ ආරේ මාර්ග ගමන් කරන්නට කටයුතු කරගත් බව මේ සූත්‍ර දේශනාව අනුව පැහැදිලි වෙනවා. පෙන්වත්නී මේ දේශනා භික්‍ෂූන් වොහන්සේලා අරමුණු කරගෙන අභිමුකගේ තබාගෙන බුදුපියාන් වහන්සේ දේශනා කළත් භික්‍ෂු භික්ෂුණේ උපාසක උපාසිකා කියන සිව් වනක් පිරිිස අරමුණු කරගෙනයි මේ දේශනා සිද්ධ කරන්න. ඒනිසා ඒ භික්‍ෂු භික්‍ෂුණ උපාසික උපාසිකා කියන සිව් පිරිසම මේ දේශනා පිළිබඳ අවධානයේ යොමු කරන්න ඕන. බුදුපයාාණන් වහන්සේ අනුගමනය බුදු මග ගමන් කරන සියලුම ශ්‍රාවක ශ්‍රාවිකාවන් මේ උතුම් කරුණු මේ යහපත් කරුණු අප හිත්තුල දරාගෙන අවබෝධ කරගෙන ඔබ මේ ධරමමාශ්‍රවනය කරන වෙලාය ඔබ හැම දෙනාමත් අපේ ජීවිත කොහොමද සකස් වන්නට ඕනෑ කියන නිවැරදි මාර්ගයට යමුකර ගැනීම සඳහා මේ මෛත්‍රී සහගත සිතුවිලි ඇතිකර ගැනීම හේතුවෙනවා. අපේ ජීවිතයේ ඇතිවෙන විවිධ කටලු භාදක ඉවසාගැනීම සඳහාත් ඒවා නිසි කළමනාකරණයකට පත්කරගෙන ජීවිතයේ අතාවවබෝධය ඇතිකර ගැනීම සඳහාත් මේ මෛත්‍රී චිත්තයන් ඇතිකර ගැනීම වටනෝ. එහෙම කරන කෙනෙකුට මෙලවදීම ලබනට පුළුවන් ආනිසංස පිළිබඳවත් දේශනා කරලා තිබෙනවා. සුකං සුපති ඒ ආනිසංසයක් සිත නිදහස් සිතක් ඇතිකරගන්නට පුළුවන් කප ලැබෙනවා. නපුරු සිතුවිලි යටපත් කරගන්නඩ පුළුවන් කම ලැබෙනවා. අපේ ජීවිත විනාසේට හේතුවෙන යම්යන් නපුරු අදහස් නපුරු ක්‍රියා එවගේම නපුරු වචන මේවා යටපත් කරගන්නට දුරුකරගන්නට සංසුන් සිතක් ඇතිකරගන්නට මී මෛත්‍රී චිත්තය වඩාාවරධනය කර ගැනීමෙන් ලබාගන්න ආනිසංසය හේත්වෙනවා ශරීරයේ ඇතිවෙන චිත්තරූපය සෞ්ම්‍ය බවට පත්කරගන්නට පුළුවන් කම ලැබෙනවා එවගේම සුකං පටි බුං්ජති නින්දෙන් අවදිවෙන විට මෛත්‍රී සිතක් පහළ වෙන බැවින් අවදිවීම සැපදායක බවට පත් කරගන්නට පුළුවන් එදිනි තමන්ගේ ජීවිතය ආරම්බේදී තමන්ගේ හිතේ මෛත්‍රයේ සහගද සිතු විලි පහල කර ගැනීමෙන් තමන්ගේ එදිනිදා කටයේතු යහපත් කරගන්නට හොඳ මානුසිික තත්ත්වයක් ගොඩනගාගන්නට පුළුවන්කම ලැබෙනවා නපාපකං සුපිනම් පස්සති නින්දේදී බිහිසුණු සිහින පවා නොදකින තත්වයට තමන්ගේ සිත සංසුම් වෙනවා ඇතැන් වෙලාවට නින්දෙන් භයවෙනවා ඒවගේ නින්දෙන් බිවිධවිදිහේ විප්‍රකාරයක්න් සිද්ධ වෙනවා. ඒවත් දුළු කරගැනීම සඳහා සුවනින්දා ලබාගැනීම සඳහාත් මේ මෛත්‍රී සහගත චිත්හය වැඩිදිියුණු කිරීමෙන් ලැබෙන ආනිශංසයක් තිබෙනවා. මනුස්සා නම් පියෝහෝති මෙස්සිත ඇතිකරගන්න මෙස්සිත පතුරන මෛත්‍රී සහගත කටයතු කරන සෑම කෙනෙකුටම මනුස්සානම් පියෝහෝති අනුන්ගේ ආකරසනයට ලක්වෙනවා. අනුන්ගේ ප්‍රියභාවය අ්‍යයන්ගේ ප්‍රියභාවට ලක්වෙනවා. ස්භාඒවිතරක් නෙමෙයි ස්වභභාව ධරමේද තමන්ට හිතවත් භාවයට පත්වෙනවා. සාාභාවික වසයෙන් සිදුවෙන විපත්ති කරදර දුක්ඛ වේදනාවන් ඇති වෙන්නට තිබෙන ඉඩකඩ ඇහිරෙනවා. ස්වාභායික වසෙනුත් ස්භාව ධර්මයෙනුත් තමන්ගේ ජීවිත ආරක්‍ෂාකරන්ටඒ හේතුවක් වෙනවා. ඒව ඊතරක් නෙමේ පින්වුවක් න අමනුස්සා නම් පියෝහෝති අ්‍යයන්ටත් ප්‍රිය වෙනවා අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙන. මනුෂ්‍යන්ට විතරක් නෙමයි අමනුෂ්‍යයන්ටත් ප්‍රවේදනවා. එවගේම දේවතා රක්කන්ති දිවියන්ගේ ආරක්‍ෂාව ලබාගන්ටි ඉතාම හේතුවෙන ප්‍රබලම කුසල ශක්තියක් තමයි ක්‍රියාකාරකමක් තමයි මෛත්‍රී චිත්තය පැතිරීම ඒ විතරක් නෙමෙයි නාස අග්ගිවා විසංවා සත්හංවා කමති ගින්නෙන් වෙන විපත්ති වස විසින් වෙන විපත්ති ආයුදවලින් සිදුවෙන විපක්ති විවිධ හානිදායක දේවල් තමන්ගේ ජීවිතයට ඇති නොවී ඒවා බොහොම අආධ්‍යාත්මික බලයක් ශක්තියා ගොඩනැගෙනවා. ඒ තුළින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගනට පුළුවන්කම ලැබෙනවා. මොකවන්නෝ විප්පසීධති මුහුණ වරණවත් වෙනවා පැහැපත් වෙනවා. අපේ හිත යහපත් වෙනකොට හිතේ කරෝධය වෛරයේ ඉරිෂ්‍යාව පලිගැනීම වගේ ඒ දුර්ගුණ අයින් වෙනකොට ඒ නරගගුණ අයින් වෙනකොට පැහැපත් මොහුණක් පැහැපත් පෙනුමක් ඇතිකරගන්නට පුළුවන් කම ලැබෙනවා මෛත්‍රීං නිරන්ත්‍රීෙන් මෛත්‍රයේ සහගත හිත පැතිරීම තුළ මනුෂ්‍යියෝ දෙවිවරු එවගේම ස්වභාව ධර්මය සතාශවුපාව පවා අපේ ජීවිතයට සම්බන්ධ වෙනවා ඒ අයගේ කරුණාව ලෙංගතුකම ආකර්ශනය දිනාගනට පුළුවන්කම ලැබෙනවා. තුවටන් චිත්තන් සමපසදියට සිත එකඟ වෙනවා. චිත සමාධිගත භාවයට පත්වෙනවා. මොකද විසිරිිච්ච සිතක් දුරංගමන් ඒක චරං අසරීරං ගුහාසයන් ඒ සිිත්තන් සංඥමිත් සන්තිී මොක්කන්ති මාරභන්ධනා කළ බුදුපියාන් වහන්සේ දේශනා කළේ මේ සිත නිවරදිව පිහිටුවා නොගත්ත තැන අප්‍රමාණ ගැහැට දුක්ඛවේදනා කරදරවට පත්වෙනට සිද්ධ වෙන බව දේශනා කලා තිබෙනවා. එනිසා තුවටන් චිත්හන් පසාධඇති චිත්ත එකඟ කරගැනට එක හේතුවක් වෙනවා. සිත සමාධිගත කරගනට හේතුවක් වෙනවා. මෛත්‍රී භාවනාව වැඩීම. අසම්මූල්ලෝ කාලං කරෝති. සිහයෙන් මරණයට පත්වෙන්ට හැකිවෙනවා. මරණයට පත් මරණය පිළිබඳ බියක් නැති වෙනවා. මරණයට ඉතාම හොඳින් නිර්භය මුහුණදීම සඳහා පුළුවන්කම ලැබෙනවා. මරණීන් පස්සෙමොකක්ද ලැබෙන ආනිසංසය බ්‍රහ්මලූකූපගෝ හෝති. මෙලවදී රහත් භාවයට පත් නොනොත් බම්ඹල්ලව උප්පත්තේ ලබාගන්නට මේ මෛත්‍රිය වඩාවර්ධනය කරගන්න කෙනෙකුට අනිවාරයේ හැකි බව බුදුපියාන් වහන්සේ පෙන්වාදීල තිබෙනවා. මෙන්න මේ දේශනාව මේ විදියට පැහැදිලි කරලා දුන්නට පස්සේ අර බියට පත් භික්ෂූන් වහන්සේලා උණහන්සේලා බිය දුරු කරගෙන නැවත ආරය මාර්ගේ දෙන්නට කටේතු කරන්නට යෙදුුණ. බුදුපාන් වහන්සේ දේශනා කරනවා පින්වත්නී භික්ෂු ජීවිතය බොහොම දුස්කර ජීවිතයක් අපහසු ජීවිතයක් එය ගත කර ගැනීම සඳහා අවිෂ්ඨාන සීලීව කටයුතු කරන්නට ඕනැයි කියන එක ඒ භික්‍ෂු ජීවිතය ගිහි පැවිදි කියන මේ වරග දෙක බුදුපියාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකෝ පැවිශසාාවකෝ. ඒ දෙපිරිසටම ප්‍රතිපදාවන් දෙකක් දේශනා කරලා තිබෙනවා අවසාන වශයෙන් ඒ ප්‍රතිපදා දෙකම කිට්ටු වෙන්නේ නිවන සඳහායි. නිවන අරමුණු කරගෙනයි ඒ ප්‍රතිපදා දෙකම සකස් වෙලා තිබෙන්නේ. එනිසා හැම කෙනෙක්ම ඒ ප්‍රතිපදාවේ ගමන් කරන සෑම බභික්‍ෂු භික්‍ෂුනි උපාසක උපාසිකා කියන හැම කෙනෙක්ම මේ මෛත්‍රී චිත්තයන් වඩා වර්ධනය කරගනට කටයුතු කරන්නට ඕන. සංයුක්ත නිකායේ දුක්හර සූත්‍රය කියල සූත්‍රයක් තිබෙනවා. එක පරිබ්රාජකයෙක් සැරුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නහනවා මෙන්න මේ විදිහයට. කන්නකෝ ආවුසෝ සාරිපුත් ඉමස්මින් ධමවිනේ දුක්කරන්ති මේ පරිබ්බ්‍රරාජකයා සැරියුත් මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා. ස්වාමීනී සාරිපුත්තය ධර්මවිනේ බුදුපාන් වහන්සේ විසින් දේශනාකොට වදාල ධර්මවිනේ ඇති දුස්කරමකාරයේ මොකද්ද කියලා. ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ මේ පරිබ්්‍රාජකයාට උත්තර දෙනවා පරිබ්‍රරාජකය පබ්බජ්ජාකු අවසෝ ධම්මවිනේ දුක්කරන්ති මොදද ධර්මවිනේ තියනෙන දදුස්කරමකාරය. පැවිද් වීම හා පැවිද්ධ ආරක්‍ෂා කර ගැනීම. පැවිදිකම තමයි දුස්කරම කාරය යම් කිසිෙනෙකොට හිතෙන්ට පුළා අයිඉතාම පහසු කාරයක් කියලා. එහම නෑ. බුදුපියාන් වහන්සේ දේශනා කරනවා. මේ සාකච්ඡාාවේදත් ඒක තමයි තවදුරොටත් මේ පැහැදිලි කරන්නේ. පැවිද්ධ තමයි දුස්කරම කාරය. ඊළඟට මේ පරිබ්්‍රාජකය සැරියුත් මහරහතන් වහන්සේගේ නැවතත් ප්‍රශ්න කරනවා. ප්බජිතයන මනවසෝ කින් දුක්කරන්ති ඒ වෙලා අහනවා පැවිද්ධට ඇති දුස්කර කම කුමල්ද පැවිද්ධරති වෙන දුස්කරකම කුමල්ද. ඉළඟට මේ පරිබ්‍රාජකය යට සැරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙෙනවා පබ්බජිතයන අවුසු අභිරති දුක්කරන්ති පැවිද්දාට ඇති දුස්කර මොකදද කියලා ආනවා ඒ ද කියනවා පැවිද්ද පිළිබඳව සතුටින් ඉන්නේ එක තමයි දස්කර. පැවිද්ද පිළිබඳව සතුටින් ඉන්නේ එක දස්කරයි. පැවිදි භාවේ ලබන්නේ ඉතාම දුස්කර ජීවිතයක් ගතකිරීම සඳහා. රට්ටපාල මහරහතන් වහන්සේ විසින් ෝරවිය රයිතුමාට කරනලද දේශනාවක් රට්ටපාල සූත්‍රේ සඳහන් වෙනවා. අත්තිකෝ මහාරාජ තේනභගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්හාරු සම්බුද්දේසා උද්ධික්ඨා යමහං ඥත්වාච දිත්වාස සුත්වාච අගාරස්ම අනගාරයම් පබ්බ පබ්ජිතේති කියලා රට්ටාල මහරහතන් වහන්සේ කෝරව්‍ය රයතුමාට කියනවා කෝරව්‍ය රයතුමා මේ රට්ටපාල මහරහතන් වහන්සේගින් බිමසනවා ස්වාමීණි ඔබ සිටුකුමාරෙක් සිටුකුමාරෙක් හැටියට අපි දන්න විදිට ඔබේ පවුලෙ ඉන්න එකම පුතා ඔබට අප්‍රමාණ දනස්කන්දයක් තියෙන අප්‍රමාණ දනස්කන්දයයක් තින දෙමවපයන්ගෙන් උබරූමිවෙච්ච අප්‍රමාණ දනස්කන් දෙයක් තිබෙනවා මිච්චර සැප සම්පත්තියෙද්දී ඔබ ඇයි ප්‍රෞද්ජාභාවයට පත්තුනේ කියලමී කෝරව්විය රයිතුමා විසින් රක්්ටපාල මහරහතැන් වහන්සේගින් විමසනෝ. රට්ටපාල මහරහතන් වහන්සේ කෝරවවේ රයිතුමාට මතක් කරලා දෙබෙනවා මෙන්න මෙහෙම කාරණා හතරා. ඒකෙද මතක් කරනවා මහරජ උපනීයති ලෝකෝ අද්දුවෝ. උපනීයති ලෝකෝ අද්දුවෝ. නැගෙනෙහිර පැත්තෙෙන් පායන හිරු. දවස නිමා කරලා බටහිරින් අවරට යනවා ඒක ඔබ හොන්ඳටම දන්නවා උදේට පායින හිරු දවස පුරාම කටයුතු කරලා හවසට බැස යනෝ ඒ වගේමයි රයිතුමනිි උපන්දා සිට ජරාමරනාාදීට අපි ඇදී යනෝ ඔබ රජ කෙනෙක් හැටියට අප්‍රමාණ සැප සම්පත්ති විඳිනවා නමුත් ඔබට ඒ තත්ත්වය උරුමයි. රතුමෙන් අහනවා රයිතුමන ඔබට දැන් වයසකීයද. රයිතුමා වයසක් ස්වාමිණී දැම්මට අවුරුදු අසුවක් පමණ වෙනවා. ඒවෙලා ව්‍යහනවා ඔබතුමා තරුණ කාලේ කොහොමද කටේතු කළේ ස්වාමීණී මම, තරුණ කාලි බොහෝම හොඳට පස්කම් සැප විඳිමින් එවගේම රාජ්්‍යයට හොඳ නායකත්වයක් ලබා දෙමින් තවතවත් පරසතුරන් විනාශ කරමින් යුද්ධ කරමින් බොහොම හොඳ ශක්තිමත් ජවසම්පන්න කාලයක් පසු කරන්නටේදනා. එහෙම කියනකොට රට පාල හාමුදුරුව කෝරාව්‍ය රජයිතුමයන් හනවා ඒ ශක්තිය දැන් තියනවාද ඒ ශක්තිය දැන්තියනො දහනවා රයිතුමා කියනවා සාමීනී දැම්මගේ කන ඇහෙනිි නෑ ඇහැපේ නිනෑ වාඩිවෙලා ඉන්ඩ බෑකතන බොහෝ වෙලාවා වාඩිලා හිටියයොත් නැකටින්ට හරි අමාරුයි විිවිධ දුස්කරතා තියනවා අපහසුකන් තියවා දැම් මට අමතකවීමම් ඇති වෙනවා ඉස්සර වගේ නෙමෙයි ඒ සියලු දුර්ුවලතා තියනවා එහනම් රයතුමනී ඔබටත් ඒ ධර්මතාවේ එකහා සමානයි උපනීඇති ලෝකෝ අදදුවෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවේ මේකයි. එනිසා රයතුමන ඔබ කල්පනා කරන්නට මේ ඇතිවෙලාතිබෙන තත්ත්වය ඔබට විතරක් අපි කාටත්වයකයි. අන්න එහෙම සලකාගෙන තමයි මම මේ ප්‍රෝද්ජාභූමියයට පත්තුනි නැවතත් කියනවා රට්ටපාල මහරහතන් වහන්සේ. අත්හානෝ ලෝකෝ අනභිශ්සරු මම මගේ කියයාා ජීවත්වනාට තමන්ට තමන්වත් නොමැති බවාපී සිහිපත් කරගන්න ඕන. මේ පංචස්කන්ද දුක තමම්ම පරිහරණය කළ යුතු වෙනවා. මෙහි වල්කීම කිසි කෙනෙක් ගන්න පුළුවන් කෙනෙක් නැහැ. එනිසා ඒ බව දැනගෙනයි මම මහන වනේ. මම මගේ කියලා අපි ජීවත්වෙනෝ මේ නමුත් අත්තාහි අත්තනෝ නත්තේ කුතෝ පුත්හෝ කුතෝ දනන්. තමන්ට තමන්වත් නැති තැන මේ අහවල් ඥාතයන්ඉන්නවා ධනේතියනවා දරුව ඉන්නවය කියෙන හැඟීමක් ඇති කරගෙන තමන්ගේ ජීවිතය මේ සසර කතරේදී මමුලා කරගන්නේ එක මොනතරං අපරාධයක්ද්ද කියලමී. කෝරව්ව රයිතුමාට රටපාල මහරහතන් වහන්සේසිහි පත් කල දෙනෝ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන් සියල්ල අත්හැරල යායුතු වෙනවා ඒ අනකොට වෙන කිසි කෙනෙක් අපිත් එ එන්නි නෑ. තමන් විසින් කරගත්ත හොඳ නරක රැගෙන යනවා මිසක කිසි කෙනකුට තමන් එක එන්නඩ පුුවන් මක් නෑ එනිසා පින්නුවත්න අපි ජීවිතය කළමනා කරණය කරගණඩෝන නිවරදිව. යමක්කමක් උපයාගණ්ඩෝන දැනුම ලබාගණටඕන ඒ දැනුම උපියෝ කරගෙන ජීවිතේ නිවරදියව පවත්වාගෙන යෑම සඳහා කටයතු කරගන්නටඕනෑ. මෛත්‍රී චිත්හය වැදගත්වෙන්නේෙ අන්නෙ තිෙන්දිී කෝදීයින් වෛරීං ඉරිස්්‍යාවෙන් තොරව අන්න්‍ය අන්ටද යහපතක්වෙන විදිහට තමන්ගේ ජීවිත පවත්වාගෙන යෑම සඳහා කටයුතු කරන්න ඕන. ධනේ ඉපයීමෙන් අපි කරන්නේ තමන්ටත් අන්න්‍යන්ටත් යහපතක් කර ගැනීම සඳ අත්තත්ත පරත්ත කියලා තිගැන්වීමක් තියෙනවා. තමන් සුවපත්වෙන අතරි අන්‍යයන් සුවත් කිරීමට කටයුතුකාන්ටඕන. ඒක තමයි නිවැරදි ධනය පිළිබඳව බුදුපියාන් වහන්සේගේ ආකල්පයවුණේ ධනය පරිහරණය කිරීම පිළිබඳව. ඉළඟට මේ රට්ටපාල මහරාතන් වහන්සේ කෝරාවි අයුතුමාට අමතක්වන්නවා ඌනෝ ලෝකෝ අතිිත්තෝ තන්හා දාසු. හැමදාම අතුත්්‍රි කරව අපි ජීවත්වෙන් ඔබතුමත් එහෙමයි අපි කවරුත්තෙහෙමයි. තෘතිමත්වවෙන්න කිසිමදේකින් ලැිච්දේ තෘත්තිමත්වෙන්න නොලබෙච්චදේ පිළිබඳව හඹාගෙනයනට පුරුදවෙලා තිබෙන්. නොලබිච්චදේ ලබාගන්න කොහොමද කෙලහිතනවා මිසක ලැබිච්චදේ නිවරදිව පරිහරණය කරමින් ඒයින් සෑහිමකට පත්වෙන්ට කිසිසේත්ම කල්පනා කරන්න. ඒකට උදාහරණයක් උන්වහන්සේ මතක් කන්නවා මහා සාගරේට හැම අතින්ම ගලාගනයන ජලයෙන් මහාසාගර කිසිම වෙලාවක සෑහිමකට පත්වවා නිනහැ. ඒවගේම ගින්නට දරදානනකොට තවතවත් බුරපුරා ගින්න ඇවිලෙන්නාසේ තෘෂ්ණාව ඇති තැනැත්වා ඩැන් ඇති කියලා සෑහිමිකට පත්වවා නිනහ තමයි පපුතජ්ජන ස්වභාවේ. මේවා වැරදි නෙමි මේ ව අඩුපාඩු නෙමයි මේ පපුතජ්ජන ස්වභාවේ. නමුත් අපි දහමක් පිළිබඳව සොයා බලන්නේ අපි නිවරේ දහමක් ඌමනා කමතිබෙන්නේ මෙන් මේ තත්ත්වයන් නිවරදිය වටහාගැෙන නිවරදි ජීවිතයකට අපි පිසන්නේ කොහොමද කියේනේ කවබෝධ කර ගැනීමටයි. එනිසා ඌූනෝ ලෝකෝ අතිිත්තෝ තන්හා දාසෝ, මේ රයිතුමාගෙන් රට්ටපාල හාමුදුරුව අහනවා ඔබට දැන් අවුල්ුදු අසුවක් වෙලත් තවත් රටක් අල්ලගණ්ඩේ මූමනයි යම් කිසිගෙනෙක් කිවොත් හම ඔබව එකකට පෙළබෙනවනේදක ඔවුස්වාමීණි ඒක තමයි ප්‍රධාන කාරණය ඒ තමයි හේතුව ඒනිසා අපි ලද දෙයින් සතුට වෙන්නට ඉතාම ඌමනාවෙන් කටයුතු කරන්න ටඕන මොකද එහෙම නොවෙන තැන කිසි දවසක මානසික සැනසීමක් ලබන්නට පුළුවන් කමක් නැහැ. හැම වෙලේම නොලදදේ පිළිබඳතමයි අපි කල්පනා කරන්න. එනිසා අපේ ජීවිතය සකස්කරගැනීම සඳහා සතුටට ඇතිකරගැනීම සඳහා මේ මෛත්‍රී චේතනාවන් ඇතිකරගන්නට හේතුවෙන කරුණුයි මේ විදිට අපි කල්පනා කරගැන්ට ඕන. ඉළඟට සැරියුත් මහරහතැන් වහන්සේගේ. පරිබ්‍රාජකය නැවතහනවා අභිරතේනකෝ අව්සෝ ධම්මානු දම පටිපත්තේ දුක්කරන්ති. අභිරථයන පන අව්සෝ කින් දුස්කරන්ති සතුටින් ඉන්න පැවිද්ධටඇේ දුස්කරනකම මොකදද. සරිත් මහරහතන් වහන්සේ මතක්කන අිරතයනකෝ ආවුස දම්මානු දම පටිබය දුක්කරන්ති ධර්මානුකූලො කටේතු කිීම දුස්කර ඒ ප නවතහන කීවචන පනාවසෝ ධම්මානු ධම්ම පටිපන්ුවෝ බික්කු අරහං රක්කති එබන්ඳු භික්‍ෂුවට නිවන්දකින්න කොච්චර කල්ලයනවද. නචිරං ආවසෝ වැඩිකල් නොගොස් නිවන්දකිින්ර පුළුවන් කම ලැබෙනවා. ඒ භික්ෂූන්හන්සේ අරමුණු කරගෙන දේශනාවන් සියලු දෙනාට බෞද්ධ ශ්‍රාවකයන් වෙනුවන් බුදුපියාන් වහන්සේ දේශනා කරපු දේශනා. මේ සෑම දේශනාවකින්ම භික්‍ෂු භික්‍ෂුනිි පාසකු පාසිකාකෙන සිව් වනක් පිරිස අරමුණු කරගනයි දේශනාවන් සිද්ධ කරන්න. අපේ ජීවිතේ තාම දුස්කරමකාරය තමයි, පැවිද්ජීවිතයේ දුස්කරමකාරණය තමයි ධර්මාණුකූලෝ කටයුතු කරන්නේ එක. ඒ වගේම ගිහි ජීවිතයේ දුස්කරමකාරණය තයි තමන් ගිහිතට අවංකව ඒ වගේම ප්‍රතිපත්ති ගරුකව තමන්ගේ පැවරච්ච කටයුතු නිවරදිව සිදුකරමින්. තුරීම මයි දුස්කරම කාරණය අන්න ඒ කාරණාවන් නිවරදිව සාක්ෂාත් කරගන්න පැවිද්ධාවිය හැකි ගිහියාවිය හැකි බොහොම මානෂ්ක තෘප්තියක් ලබනවා ඒකට අවශ්‍ය වෙනවා කරුණාව මෛත්‍රය දයාව අනුකම්පාව. මෛත්‍රයේ සහගත හැසිරීම මෛත්‍රයේ සහගත අවබෝධය ඒ සඳහා මිත්තායි භික්කවේ චේතෝ විමුක්තියා කියන මේ ඉගැන්වීම. මෛත්‍රී දිහාන භාවනාව ඇතිකර ගැනීම ගිහි පැවිදි කාටත්න් ඉතාම වැදගත්වෙන බව මේ දේශනාවේදී ඉතාම මැනවින් පැහැදි කරලාදීලා තියෙනවා කාලාන් රූපෝ එහි කෙටි විවරණයක් තමයි මේ වෙලා අපි ඔබට ඉදිරිපත් කරන්නට එදුනේ ඒ අනුව පින්වත්නී මේ මෛත්‍රී චේතනාවන් අපි හැම කෙනනාගේ මහිත්තුළ ඇතිකරගන්නට ඔබට මෙලව වි හපත් කරගඩ පුුවන්. සැසීමෙන් ජීවත්ෙන්ට පුළුවන්. එවගේම බෙදා හදාගෙන කටයුතු කිරීමෙන් තවතවස් සැනසීම මුදා කරගණඩ පුළුවන්. මෙලොව යහපත පරලොෝ යහපත ඇති කර ගණ්ඩ පුළුවන්. සසරදුකින් නිදහස්වෙනටත් නිර්වාණ අවබෝධය අවබෝධ කරගන්නටත් මේ මෛත්‍රී සහගත චේතනාව වැඩිදි වුණු කර ගැනීමෙන් මහත් වූ ආනිසංසයක් මහත් වූ මග පෙන්නීමක් ලබාගන්ට ලුවන් කමතිනවා කියන කාරණය පැහැදිලි කරගෙන ධර්මශ්‍රවනය කිරීමින් ඔබට අවබෝධය ජීවිතයට ඇතිකර ගෙන කටයුතු කරන හැටියට ඉතාම කරුණාවින් සිහිපත් කර දෙනට කැමති. සාධූ 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 ධර්මදේශනාවේ දායකත්වයන් සෙහිපත්කිරීමට අවසරයි. නාවල ගල්පොත්ත පාර දෙවන පටුමග හතෙන් එක නිවසේ පදිංචි, RPී චමිත්දල්ෂාන් සහ අමිලෝමේෂ් පෙන්වන්ත දෙපොල ධර්මදේශනාවේ දායකත්වයට එක් වන්නේ අදදින උපන්දිනය යෙදෙන W.L හින්හාමි මෑණියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම නිදුක්නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම අපි ඔබතුමීයට සුවසපිරී උපන්දිනයක් වේවා කියල පාර්ථනා කරනවා ඒවාගේ Rප. සෝම පාලපියාණන් WL ලාවතී ලොකු අම්මා ප්‍රධහන සොජීවත්ව සිටින සීලු දෙනාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනාකිරීම පවුල්වලට සහ සම්බන්ධ මේ පරලවගිය සංසාරගත, සියලූම නෑසියන්ට පින් අනුමෝදන් කිරීමේ අරමොුණද ඇතිවයි, නාාවල ගල්පොත්තපාර දෙවන පටු මග හතෙන් එක නිවසේ පදිංචි, RP චමිත් දල්ෂාන් සහමිලෝමේෂ, ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. ඥානා උඩුගම කෝරාල මැතිනිිය සූුවකෙන් එක ඒ ජයපාර උඩහමුල්ල නුගේගොඩ සිට ධර්මදේශනාවේ දායකත්වයට එෙක් වන්නේ දෙදහස් දොළහේ පෙබරවාරි මාස්සේදා හතරවෙෙන දින දිවංගතවන්නට යෙදනු තරුණ ව්‍යාපාරික රුවන් අනුරාධහ උඩුගමකෝරාල මහතා සිහි පත්කර පින් අනුමෝදන් කිරීම දෙ දහස් හතේ ජෝනිිමාසය පහලොස් විනිදින දිවංගත වූ දේශය වෛද්‍ය ස්වාමවිිනිසුරු විජේසිරි සමහාව්‍යාපාරා අධිපති විල්සන් උඩුගමකෝරාල මහතා සසිහිපත් කර පින් අනුමෞධන් කිරීම මියගිය මේ භවයේ දෙමවපියන් නෑසියන් හිතවතුන් අනන්ත සසරේ දෙමවපියන් ඥාතයෙන් හිතවතුන් සතුරන් මිතුරන් ලෙස සිට පරලවගිය සියලූම අයට පින් අනුමෝදන් කිරීමේ උදාර වූ පරමාර්තය ඇතිවයි, නුගේගොඩ උඩහමුල්ල ජයපාර, අසු එකෙන් එක නිවසේ පදිංචි, ඥානා උඩුගමකෝරාල මැතිණිය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. නුගේගොඩ රේල්වේ ඇවනයුහි වෙසි තුළෙන් හතර නිවසේ පදිංචි, පින්වන්ත රෝහිණී ජයවර්ධන මැතිණිය, දශනාවේ දායකත්වයට එක් වන්නේ දෙදහස් පහළවෙේ ජෝනිමස දෙවැනි දින දිවංගත වන නීතික්ඥිය හේස්ජයවර්ධන මහතාගේ අස්සු තුන්වැනි ජන්මදිනය සමරමින් එතුමාට අමා මහා නිර්වාණ සොය ප්‍රාර්ථනා කිරීම එතුමාගේ භවගාමී දිවිය වාස්නාවන්තවේවා කියන ප්‍රාර්ථනාව ජයවර්ධන මහතාගේ සහ එම මැතිනියගේ මේ ගිය දෙමවපියන් අනෙකුත් නෑසියන් සීලූම දෙනාට අමා මහා නිර්වාණසුවය ප්‍රාර්ථනා කිරීම ඒවාගේම දෙපාර්ශවයේ සුජීවත්්‍ර සිටින සීලූම දෙනාට දූදරුවන්ට මුණබුරු මිනිබිරියන්ට උතුම් වූ තුළුරුවණේ ආශිර්වාදය ලැබේවා කියන ප්‍රාර්ථනාවද ඇතිවයි නොගේ ගොඩ රෙල්වේ ඇවනයුහි වෙසිත්තුනෙන් හතර නිවසේ පදිංචි පින්වන්ත රෝහිණී ජයවර්ධන මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයටෙක් වූයේ. ීළඟට මයිතතාම ගෞරවෙන්න්න ආරාධනා කරනවා ගෞරවනීය දේශකෑනන් වහන්සේට පුුණ්්‍යානු මෝදනාව සඳහා. පින්වත්නී අද ධර්මදේශනාවේ දායකත්වය ලබාගත්ත ඒ සැදහැවතුන් සියලු දෙනාටම ප්‍යාශරිවාද කරනවා. ඒ සීලුදිනාරමුණුකරගත් මියගිය ඥාත හිතයි සීන්ට පරලුව සාන්තිය වේවා කියල පින් අනමෝදන් කරනවා. එවගේම ධර්මදේශනාවේ දායකත්වයෙන් ඔබ හැම දෙනාම ලබාගත්ත සකලවිදධ පුන්නේේ ශක්තිය ඔබගේ මෙලව ජීවිතය යහපත්වීම පිණිස හේතුවේවා පවුල්ලල දුවාදරුවන්වා දී සිිරුදනාගේම අභියවෘ්ධිය ජීවිතයේ සාර්ථකත්වය පිණිස හේතුවේවා ඇති වෙන සීලු විපක්ති දුරුවෙලා ජීවිත තෙරුවන් ආශරවාදීෙන් සුරක්ෂත වේවා හැම කෙනාටම මෙලව යහපත පරලෝ යහපස් සැලසීවා අවසාන වසයෙන් බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා නිමී සැනසී පැනවදාළ. උතුන් වූ නිර්වානාවබෝධීම සැනසීම ලබන්නට මේ උතුම් පින්කමේ ආනිසංස හේතුවීවා වාශනාවීවා. ආකා සට්ටහාචබුම් මට්ටහාදීවා නාගාමහිද්දිකා පු්ඥන්තන් අනුමෝ දිත්වා්චිරංරක් කන්තු සාාසනං. ආකා සට්ටහාචබුම් මට්ඨාදිීවානාගාමහිද්දිකා පഞ්ඥන්තන් අනු මූදිත්වාචිරං්‍රහන්තු දීසනං ආකා සට්ටහාචබුම් මට්టාදීවානාගාමහිද්දිකා පඥන්තන් අනු මූදිත්වාචිරග්‍රකන්තු මම්පරති. ම දේශනය පැවැත්වූ ගෞරවනය දේශකයණන් වහන්සේ, කුරුවිට වතුයාය ශ්‍රී අභිනවාරාමාධ එපාති, කුරුවිට ශාසනාරක්ෂක බලමණ්ඩලේ ප්‍රධාන ලේඛකාධිකාරී, විශ්්‍රාමලත් පරිවනාධිපති, ශාස්ත්‍රපති පණ්ඩිත පූජජය පාද හේනේ පොල සුමනජෝති ස්වාමීින් වහන්සේ. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය, සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු 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 මේවැනි ධර්මදේශනයක දායකත්වවෙ ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුොරකථනාංකය බිඳුවයි එකයි එකයි දෙකයි හැටනාවයයි. හැත්තෑ එකයි හතලිහ. ධර්මදශ . ධර්ම දේශනා U ුබ්නාලිකා වස්ේද සවන්දින්නට පෙළිවල් ධර්මස්ත්‍රවනය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.